විපස්සනා බිධර්ම සවනට සිසිලස ධර්ම ප්‍රචාක සේවා ඔසේ පවත්තන තවත් විපස්සනා ිධර්ම වැඩිසටහනක මයිම විපස්සනා විිධර්ම මොකක්ද මේ පරමාර්තය තම තමන්ට ගැලපෙන තේරන තැංගලින් පටන්ගගන්නේ කවු ධර්ම තේරුග නවතිරන වෙන්නේ ඒකට කමක් නෑ මගහිතන්නේ ඒත් හැම දෙෙනම කවදා හෝ ධර්මී ඉතියන මේ උත්තම ශේෂ්ටූ ධර්මයන් ස්පර්ස කරන්න සිද්ධුවෙන ඉතිං අන්න ඒ අයට උපකා දැවීම සඳහායි විපස්සනාවි ධර්ම තුළින් අපි උසා කරන්නේ අපි පසුගිය සාකච්චාවලදී පේරුම් ගත්තා මේ විශ්වය ඇත්ත වූ කිසියම් ධර්මතාවයක් පවතිනවාද ඒ හැම දෙයක්ම රූප චිත්ත චෛතසික නි්භාන කියන පරමාර්්‍ය ධර්ම හතරකට ගොඩ කරගන්න පුළුවන් කියලා. අපි මේ පර්මාර්්‍ර ධර්ම කතාව පසක තිබ්බත්න් සූත්‍ර දේශනාවල වගේ තැන්ගවල අපි ඕන්තරම් ආලතියනවා කියවනකට දැකල තියෙනවා මේ සිත්මුල් කරගන තමයි එම සිත් හේතු කරගෙන තමයි මේ සත්ත්වයා සංසාරය පැවත්මක් ඇතිකර ගන්න කියලා. ඉතින් අද මට හිතුනා මේ කොච්චර කතා කළත් සිත ගැන මේ සිත ගැෙන දන්න තරම ප්‍රමාණවදද කියලා පොඩක් හොල බලන් එම ඇත්තම් මේ දන්න දේවල් හරිද මේ සිත ගැ හිතාග ේවල් හරිද කියලා එනිසා අපි අද කතා කරමු සිද් ගැන ඉති අදත් මේ වැඩසටාන්ට සම්බන්ධයනවා අපගේ කල්්‍යාන මිත්‍ර ජයතත්නායක මහත්මය ඉ ජනතත්මය මොකදද මේ සිත කියලා කියන්නේ සන්නයි දරවත් වහත්මය අපි ගෞරනීය ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේට නවස්කාර්වේවා හොඳ ප්‍රශ්නයක් සිත කියන්නේ කුමක්ද අපි නිතරම සිත ගැන කතා කරන එක හොයලබල්න එක බොහෝ වටින කාරණයක් සිත කියන එක ගැන කතා කරන කොට අපට කතා කරන්න වෙන්නේ සිතේ කෘතිතිත් එක්ක තමයි කතා කරන්න වෙන්නේ කොට මොකද මේ සිතේ කෘතිය කියනගෙන් තමයි අප සිත කියන ගැන අවබෝධයක් ලබා ගන්න වහන්සේ වෙඩ වෙන්නේ එතනදී සිත කිව් හම සිතේ කෘතියන් දෙකක් තියෙන මූලික වශයෙන් ඒ තමයි එකක් අරමුණු දැන ගැනීම අනිත් කෘත්තිය තමයි සිතීම්ට අරමුණු දැනගන්න වා යන අර්ථයෙන් සිත කියලා කියනවා ඒවගේ සිතනවා කියන අර්තයෙන් සිත කියලා කියන කොහොම නමුත් සිත කියන්නේ යම් කිසි ක්‍රියා කොටසක් යම්කිසි ක්‍රියා කොටසකර තමයි අප සිත කියලා කියන්නේ එක එතකොට ඒ විදිර තමයි සරල්ලව අපිට විස්තර කර ගඩ වෙන්න තෙරුවන් සටනයි එත සිත කියන්නේ ක්‍රියාවක් කියල කිව්වා හොඳයි අපි මේ ගිය සතියේදී විපස්සනා බිධර්ම තුළ කතා කරේ එක්කාකාරයක ධර්ම කොට්ටාසැක් ගැන ඒතමයි කුසල ධර්ම පිළිබ ඳව. දිම කුසල ධර් ැන කතා කනකටත් ඔබතුමා අපිට කුසල් සිත්් ගැනත් කතා කළ. එකැන ඒත්ද මේ දැ තුමා ක්‍රියාවට සම්බදධ කපින් දැමට මතක්කුණ තොටම එවනන් කුසල සිත් ැනේ කුසල් ක්‍රියා සම්බන්ධව වෙච්ච සිත්හින්ද වන්න තිවෙලා ද මේ ක්‍රියාවට සම්බන්ධවෙච්ච තේරම ගන්නේ.ඉතින් අපි දන්නවා අපිට අහල තියන තාව ඒ වගේ ම කුසල සිත් කියලව තිෙනවා. ක්‍රියාසි කියල ති නෙනව විපාකසිත් කිය තින තව ලෝකොත්තරසි වා දීතවසිත් ගොඩත් තියෙනවාන අපි ඒව ගැනත් කතා කරමු හැබැයි අදන මේ බංහිතන්නේ අපි ඉදිරි එන විවස්සන අපි ධර්ම වැඩිස්ටාන් තුලින් මේක් කොට්ටස ෙනනාර්ගන කතා කළ වැඩිදුර දැන ගමු අද අපි කතා කරන්න නිකන් සිත් පිළිබඳ සාමානික ෙරුමක් ගන්න තමයි කතා කරන්නේ ඉතින් තර්මය අපිට ඇහෙල්ල තියනව සමහර්තැංගල විඤ්ඥානය කියල වචන පාචයනෝ චිත්ත කියලා කියන මේ කියන්නේ සිතරම කියන කිව හ ජජවාත අහරි සිතට තමයි සිත හඳුව වව විධ නම්බලී එතකොට මේ බුදුරජාණන් වහන්සේම මේ සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තයේ අස්තුතවන්ත සූත්‍රයේ මහවගේ අස්තුුතවන්ත සූත්‍රයේ කිය දේශනා කරනව යංචකූ ඒතම් භික්කවේ වච්චති චිත්තං ඉතිපි මනෝ ඉතිපි විඤඥානං ඉතිපි එතකොට චිත්තන් ඉතිපි මනෝ ඉතිපි විඤ්ාං ඉතිපි කියලා ඒ සිත ගැනම තුංආකාරයකින් විස්තර කරනවා. ඉතින් මෙතැනදි මේ අපි බැලුවත්තහෙම ස්කන්ද හැටට ගත්තාම සිත් සියල්ලම විஞ්ඥානස්කන්දයට අන්තර්ගත වෙනවා. එතකොට විඤ්ඥානය කියන නම සාධාරණයි කියලා හිතෙනවා. ඒ වගේම අපි සිත්් ගැන ඉගෙන ගන්නකොට වෙනවෙනම සිද්ගැන කතා කරනොට අපි කියනවා කුසල්සිත් අකුසල්සිත් විපාකසිත් ක්‍රියාසිත් කියලා එතකොට චිත්ත හැටීට කතා කන්නවා. ඒවගේ මනෝකිව්ව හමත් අපි මනෝවිඤ්ඥානය සම්බන්ධයමුත් කතා කන්න මනෝ ධාතු කියලා කතා කරන්නවා. ඒ ආකාරය මේ මනෝකීන වචනයත් මේ විඤ්ඥාන කොටසටටසටස හඳුන්වන වචනයක් හැඩිට අපිට අහම්බේ නවා. එතකොට මේ චිත්්‍ර කියන්නේ මනෝ කියන්නේ විඤ්ඥාන කියන ඔක්කොම. වි්ඥානස් කන්දයට අයිති කොටස්ටිකක් ගැන තමයි තුදි කියන් එසරණයි හඳයි වෙනත් පපත්කට පොඩ්ඩට කියමුුණුත්ෙද මේ තතාකත දේශනාවක යම් තනකදිම අහලතියනවා කිසියම් කෙනෙකු කිසිම් පුද්ධලෙකු මේ රූප කියනදී අපි නමර පැටි ධර්මතාාවම්බෙදා ගන්නවාන රූප කියන ධර්මතාවයක් මේ නිත්‍යයි කියලා හිතුවොත් එකතකට එක සාධාණය කියලා තථගතන් වහන්සේ දේශනාව දැක්ක කියලාට පතක තින්නේ කැන අපි දන්න රූපය නිතනෑ කියලා පිළිගන්නවා නොත එතද කියෙන රූපය කියලා කවර හිතන නිත්‍යය කල එක අතක සාධාරණයි හැබැයි මේ හිත කියන දේනම් කිසිමුදාක නිත්‍යයි කියලා ගන්න වටින් නිමනෑ කියලා මොකද මේකයන් ඇත්තටම මමර කරින් සඳහන්කරපු සූත්‍රයේම තමයි ඒකොට සස් සඳහන් වෙන්නේ මේ අස්තුතවන්ස සූත්‍රයේ සංයුත්ත නිකායි. එතැන්දි කියනවා මේ ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සිත කියල අරවිදිහට මේ මනෝ එතකොට චිත්ත විඤ්ඥාන කියල මේ හඳුන්වන සිත සිත විදෙන් සිත ගැන කලකිරෙන්න්න ඒකෙ නොවැලෙන්ඩ ඒකෙන් මිදෙන්ඩ. අෘතුවත් පෘථකජනය දන්නේ නැහැ කියලා. ඒ නිසා ඒකට හේතු හැටිපුන්නේ බොහෝ කාලයක් මේ සිත මම මගේ මගේ ආත්මය කියලා ඒ තන්හාමාන දෘෂ්ටිවලින් අරන්තියනෙ හින්ද කියලා. එතැදි කියනවා භික්‍ෂූන් වහන්සේලාට කියනවා අස්ෘතුවත් පුතජ්ජනයා මේ කය කියන එක නිත්‍යයි කියලා ගත්තට කමක් නැහැයි කියන ඒකයන්නේ මේ තමන්ගේ කියලා ගත්තට කමක් නැහැ හැබැයි සිත කියන එක එහෙම ගණ්ඩ වටින් නැහැයි කියන අ කය කියනග එහෙම ගත්තට ගන්න එක උතුම් කියලගෙන වරං ික්ක වේරස් සතුවා පපුජ්ජනෝ එමන් චාතුන් මහාභූතිකන් කායන් අත්තතව උප ගච්චෙය නත්වේව චිත්තන් හැබැයි සිත ගන්න බැහැ කියල තමයි කියන්නේ සිතනම් කොහෙත්තම ගණන්නබෑ නමුත් කය කියල ගන්න එක උතුම් කියලා කියනවා එකට හේතුව කියන්නේ. මේක මේ චාතුම් හා භූතික නැත්තම් මේ සතර හා භූතයන්ගින් ඉ ප්‍රදිච්චය වර්ෂයක් තියනවා වර්ෂ දෙකක් පවතිනවා වර්ෂ දහයක් පවතිනවා විශසක් පවතින ඒගේ සිය දක්වා මේ කය පවති නවා නමුත් මේ සිත කියන එක නම් එහෙම පවතින දෙයක් නෙවෙයි ඒත් තරම් වේගන් මේක පෙරල්ලෙනවා කියන අර්ථයෙන් තමයි ඒ විදිහට දෙශනා කරලා තියෙන්න්නේ තර හොයි මම එක තෙරුම් ගත්තේ එදා කො දව පනි වුට ගන්න ිසල කහනොට මේ ඔබතුමාකිවිතයකම තමයි ගන්න එක උතුම් කිය අර්ථට වඩා මම විඩයි ගත්තේ ඒකත් අනිත්‍ය තමයි නමුත් ඒක නිත්‍යය කියල ගැනීම එකතකට සාධාණයි කියලා වගේ අර්තය මොකද මේ ගතවන තියන කාල ගැන හිවේීමම දැන් ඔබතුම කිවවාගේ කෙනෙකොට හි පොඩිකාල බු ම දනකොුට එක ති නවා වගේ දැන්න න හික් කිය දන තාමත් චනක ැන කෙලා කෙතත් දැන් ඔතුමාට ං ආර්ධන කරනවාඒ කොටස අපි මේ රූප සිතකට තියෙන කාලත් සමග අයුකාලත් සමම් සම්බඳ කල අපිට අපිටත් මදික ල්ද කොටත් සම් කොටක් එක නවතත් මුතුකරු දැන්නේ කොට හදයි මමාර කියපිකට පොනී කොසකුත් එකතු කරන්න තවත් බුදුරජාණන් වහන්සේේ සිත ගැන කියන තැනදී අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ සූකවක්ගේ කිය තියෙනවා නාහං භික්කවේ අ්‍යන් ඒක දම්මම්පි සමනු පස්සාමි යන් ඒවන් ලහු පරිවත්තං යතයිදං චිත්තං යාවංචි දං වික්කවේ උපමාපින සුකරා ලහු පරිවත්තන් චිත්තන් තිකෙන එතැද කියන්නමේ බුදුරජාන් වහන්සේ කියන එකම ධර්මයක් දකිනවා මේ කිසිම ධර්මයක් දකින්නේෙ නෑමේ සිත්ත තරං පරිවර්තෙන වෙන නැත්තම් වෙනස් වෙන කියලා ඒකට උපමාවක්වත් දෙඩ බැහැකි න ඒතරම් වේගවත් දෙයක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. එතකොට එතැනද කියන ඒ වේගවත් භාවය අපි කොහොමද තේරුම්ගන්නේ කියලා බලනකොට හුගක් වෙලාවට අපිට සලකණ්ඩ වෙනවා තවත්දයක් එක්ක සංසන්ධනය කල්ලා එක ඇතරම සිතක් කියන එක ඉතාමත්ම ඉක්මනින් හටගෙන නැතිවෙන දෙයක් එතකොට අපිට ඒ ඉපදීලා නැතිවෙන ඇත සාමාන්‍ය අපි ගත්තොත්ෙ ඉපදීලා පැවතිලා නැතිවෙනවානි සාමාන්‍ය සංකට ධර්මයක ලක්ෂණ ගත්තාම ඒ කොටසකට ඒ ඉපදිල පැවතිලා නැතිවෙන කොටසට අපිකිෙනවා චිත්තක්ෂණයක් කියලා තාම කුඩා කාලයක් ඒක මේ ඔලෝසූකින් මනින්ඩ කිසිීම යන්ත්‍රයකින් මනින්ඩ පුළුවන් කාලයක් නව ඒතරං කුඩා කොටසක්. අපි කියනවා තප්පරයෙන් ලක්ෂ කෝටයෙන් පංගුවක් වගේ තමයි කාලයක් කියලා කියනකොට කියන එක තියෙන කෙටි බව පෙන්නන්න. ඉතිං ඒ ආකාරයෙන් ගත්තාම අපි කියනවා සිතකට පවතින්ඩ පුළුවන්නේ එකචිත් අක්ෂණයක් නම් රූපය කියන එකට තිද පුළුවන් කියලා චිත්තක්ෂණ දා හත එට ආයු කාලය වශයෙන් ගත්තුත් සිතක ආයුකාලයේ චිත්තක්ෂණයක් හැටියටත් රූපයක ආයුකාලය චිත්තක්ෂණ දා හතක් හැටියරත් තමයි අපි ගෙන ගන්නේ තරන්සරණයි ඒදිර බලුවත් අපට පේනමේ හිතක් කියදේ මොනතරම් ඉතා ඉක්මට ඇතිර ඇතිවන් ද කියලා දැම් ඇතරම අප අපි විධර්මය සියම්දුරුවකට කතාබා කරන්නයටන මේ අපි මවැඩ ස්රණ කරන්නේ ඒ ටු තිකචිතර බලුවම්ේෙනවා තමන්ගේ මේ හිතක් කියදේ ඇතිවෙනවා නැතිවෙන කොතරන් වික්මට වෙනස් වෙනවාද කියදෙ තේරුගන්න පුළුවන් ඇති ඒවුනාට අපිම තේරුම් ගත්තට මේ ත්මය අපිට තියෙන මේ යම්යම් දේ අපි සමාලාටය අපිකමු රූප වගේ දේවල් අපි අතයිරදානවා සමල්ලාට තමන්ගේ මේ ගවල් දොරවල් සමාරය අතායිනවා ඒවගේ කරනවාන ඒවනාට මේ තමන්ගේ තියන මති මතා අන්තර එමත් නම් අදහස් එමන ම අපි සංකල්ප කියන දේව අතරල දාන්න මිනිස්සුන්ට හරි අමා කෙනකුට අමාරකයන්නේඒ තමන්ගේ කොන්සෙප් එකම එක මගේ සංකල්පේ මගේ අදහස කියලා එ අදසත් තින එකන ම කිීප දේට කනකු රුද්දු ොත්ම එකත් සමඟ බහෝම ගෙටුමක් ඇතිකර ගන්න ඇයි මේ ඇයි මෙම වෙන්න ඒතුකට ඒ නොවෙන්නම මේ ඒ තමන්ගම ඇතිවෙන අදහස් කසංකප්ප අනිවාරයෙන් වැටෙන් නෝන මේ සිත්පත්තරණය එක රූපත්තර වැටින් පුලන් දෙයක්නවෙනි එමන සිතක තියන මේ අනිත්‍යභාවේ නොදන්න හේතුවෙන්ද අපිට එහෙම් වෙන්නේ ඇත්තම සිතක තියෙන අනිත්‍යභාවේ නොදැනීමම ඒකට හේතුකාරණයක් වෙනවා විශේෂයම දෙව අපිගත්තවත් ෞතික දේවල් ගත්තාම ඒක සිතත් එක්ක කෙලින්ම සම්බන්ධයක් නෑ සිතක අපි කිවුවන කෘත්ති හැටියට ඒ අරමුණු වල අරමුණු විදීමත් අර්මුණු ගැන සිතීමත් කියලා අපි කරන්නේ එතකොට ඒ සිතේ යෙදෙන ධර්මතානුව තමයි ඒ සිතය කොයි විදිරද වැඩ කරන්න කියන එක තේරුම් ගන්න වෙන්න එකන සිත විතරක් අපිට තනියම ගණ්ඩෑ යම්කිසි දෙයක් ගැන යම් කිසි අරමුණක් ගැන සිතනව නම් අපි සිතනවනං ඒ සිතන් සිතන විදිහ මූලික වශයම චේතනාව චේතනාවත් එක්ක මිශ්‍රවෙේච්ච තවත් චෛතසික ධර්මය රාශියක් එක්ක තමයි ඒ සිත කියන එක පහළවෙෙන්. ඒ සිත පහළ වුණහම ඒක තියෙනවා ලෝබ කියලා ඒ දෙන්න පුළුවන් මේ ගති ලක්ෂණයක් ඟට මාන කියල යෙදෙන්න්න පුුවන් ගති ලක්ෂණ තියෙනවා ඒවගේම දෘෂ්ටි කියලා නැතන් දිට්ටි කියලා යෙදෙන්න්න පුළුවන් ගති ලක්ෂණ වගේ ඇත් තියෙන බොහෝ විට වෙන්නේ අපේ මනස පැත්තෙන් බැලූහම මේ යම් යම් දෘෂ්ටීන්ට අහුුව ගතයකොත් තියන්න පුළුවන් හම ැත නය පැත්තෙන් බාලනකොට ඒ මානය පැත්තෙන් යම්යම් සිතුවිලි පෙළගැසීම නැතැන් සිට පෙළගැස්සීම ඇතිවෙන්ද පුුවන් ඒ බලනකොට මේ බාහිර දේවල් අතහරිණක ලේසි නමුොත් තර සිතේ තියෙන සිතේ ගති ටික අතාරණික අමාරමොකද හැම දෙයක් ගැනම සිතනකොට එකන යම් විදිකට යම් අරමුණක් ගැන සිතුුවොත් පසුකාලේක පවා ඒ අරමුණ නිතර නිතර සිතට ඇවිත් ඒ අනු සිතවිලි පහල්වීම් පෙන වස්තුවලින් වෙන්වෙඩ පුළුවන් රටකින් රටකට ගිහිල්ල ගමකින් ගමකට ගහිල්ල තැනකින් තැනකට ගිල්ල වස්තුවලින් අයිංවෙඩ පුළුවන් නමුත් සිත කියන එකත් ඒ සිතේ යෙදන ධර්මතාවයක් ඒ වස්තූන්ගෙන් අයින්වීම කරන්න අමාරුවයි ඒෙ තියෙන තන්හාම නිසාහරේම ඇත්ත ලෝබේ නිසාහරි ඒ දෘෂ්චීින් නිසාහරි දවේශය නිසාහරි ඒ වගේින් ඇත්වීමේ අපාසුතාවයක් තියෙන ඒතමයි සිතේ හැටි. යයාකාරයට තම විස්සර කරගන්නඩවෙන්න දවත්තහන්ත තෙරවසන්න ඔය කරනාව කොතරම් දර්ුද කියලා අපට තවදුටත් පේවා මේ ධර්මය පිල්බඳ කතා කරනොට එම ධර්මය අද ජීවිකාව ඒම නැත් නම් පැවැත්ම හලපිකිමු ඒමත් නැත් නම් ලයිෆ් සයිල්ලක කියලකමු ඒම කරගත් පිරිසින්වාන එතට බෝවිට මේ අපට පේනවා ලොක්නොකුත් ගැටුම් ඇතිනවා මේ ධර්මය සම්බන්ධ කරගම තමන් ග්‍යාදහස තමන් හිතන ධර්මය තමන් තේරුම් ගත ධර්මය කියන එකක ද හරි කියන තැ දෙගෙන එතුට මේ සිදුවන්නත් මේ හිතකැත්තාව අනිත්‍ය භාවය පිළිබඳව නොදන්නාකම නිසාමද ඒ විදිීරත් හිතන්න පුළො. එකක් තමයි හිතක ස්වභාවේ නොදන්නා කාම කියන එකත් එක පැත්තගෙන් හිතන්න පුළුවන් අනිත්්‍යක තමයි ක්‍රමානකූල ධර්ම ගවේෂණයක් නොකිරීමත් ඒකට සාධකයක් වෙඩ පුළුවන් මොකද මති මතාන්තර කියන එක ඇත්තටම නොවායුත්තක් කියල හිතෙනවාේ ධර්මය තුළිද මොකද මේ එක ත්‍රපිටට ධර්මයේ හැම දේමෝගේ පැහැදිල් කරදිලතින බුදුරජාණන් වන්සේ පහැදිල් නොකරපු තැ නැති තරම් කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න අපේ ඉන්ද්‍රිය ධර්ම වැඩිය ඇති ප්‍රමාණයන් වූ තමයි කොමහරි ධර්මාාව බෝධය අවසාන වශයෙන් සිද්ධ වෙනවන සිද්ධ වෙන්නේ. නමුත් ඒ දක්වා යන්න අවශ්‍ය කරන ආම්පන්න ටික මේ ත්‍රිපිටකේ තුළ තියෙනවා. විවෘත මනසකින් ඒ ත්‍රිපිටකේ ති කොටස් දිහා අධ්‍යයනයක් කළ කොටස් අධ්‍යනය කරලා ඒවා ගැන පුළුල් අවබෝධයක් ලබාගන්න උත්සාහ කරන්න වෙනවා. ඉතින් ධර්මය තියන්නේ අපි කියනව අතක්කාව චරයි කියලා. එකඇන්නේ තර්ක කරලා කරන්න පුළුවන් දෙයක්නේ මේක ඇත්තටම අවබෝධ කරගන්නන බොහොම නිවී සැසිල්ලේ අවබෝධ කරගත යුතු දෙයක්. අනිත්‍යය තමයි අප එක තැනක් කියවල එතන තියෙන දෙයක් සම්පූර්ණයම අපිට අවබෝධ වනා කියලා හිතුවත්. අපි යම්යම් දැඩිතීරණවට එන අවස්ථා තියෙනවා. එහෙම නැතුව දැඩිතීරව නැතු දැන් ීරණවට එන්නේ නැතුව විියෘත මනසිකින් තව තව මේක පරිශීලණය කල ධර්ම ග්‍රන්ථ පර්ශයෙන් කල්ලා බුද්ධ දේශනාවට සවන්දීල ඒවා අහරා තමන්ගේ ශෘතය වැඩිකර ගැනීමෙන් තමන්ගේ අවබෝධය වැඩිකර ගැනීමෙන් ඒ ප්‍රශ්න නිරාකරණය වේ කියර තම හිදම දළුවවත්තුමාත රවන්සන්න. සණ අපිඒ තවදුටත් කල්පන කරොත් එහත්තම් මවා ගත්තොත් මොතකට මේ අපි ස්ටර්ා එකක් හදන අවස්ථාවක් කියලා ඉතුර අපිට බලන් දක්තිකට ඒක තුලති ලුනුති දෙහිති කැරට් වගේ ද දෙවති බෝකොල් ිති සුක්විනිතිය මිනිසුත්ති ඉදෝ වගේ නොයකුත් දේවට එතකොට මේ සියල් එකතු වෙලා මේ සියල්ල රස්ස මිට්‍ර වෙලා මේ හොඳින් නත්තුනාම ොනා අපට බොහම රසති එකක් ලැබ එතකොට ඒ මගෙන මිහිතාගත් තමයි එතකට මිටර් ්‍ර සිත කියලා වංහිතු ත්තේම ඉ ඒ තුල තියන මේ විධ ේවල් මම කලින් කිප් දෙවල්ු දේ නිසාදී දේවල් වලට මේ චෛතසික කලක ඒට විදිටද සලකන්න පුළුවන් කොට සිත එකක් යි එකක්න ඒක ඇතුළති බිච් දෙවල් වෙනත් වෙනත් දේවල් තිං අපි සවලට සර්පයි එක අප දොස් කියනයක රස්සයි අද රස නෑ කියලා නමුතේ රස මිශ්‍ර වුණේ ඒකට ඇතුයි යමම් කොටස්වලතින ගුණාංග නිසා යුතු කරම මේසිීත තුළ තවත් ධර්ම කොටා තියනවා ද ඒකට චෛතක කියයන්නේ ොන මේ චෛතකලකන් එක හොඳ උදාහරණයක් හිතන්න. සි සහ චෛතසික කියන්නේ කොටස් දෙකක්. එකැන චෛතසික ධර්මයන්ගින් චෛතසික ධර්මයන්ගේ එකතුවට නෙවෙයි සිත කියලා කියන්න. දැන් ඔබතුමා ගත්ත උදාහරණයේදී අපි බොහෝ විට ඒ අමුද්‍රව්‍ය එකතු වුණට පස්සේ ඒ හැදිච්ච දේටයි ස්ටර්්‍රයි කියලා කියන්න. මෙතැනදී. චෛතසික ධර්මවල එකතුවට නෙවෙයි සිත කියන්නේ එක පරමාර්ථ ධර්ම කොටස් දෙකක් සිත් කියන්නේ එක පරමාර්ථ ධර්මයක් චෛතසික කියන්නේ තව පරමාර්ථ ධර්මයක් හැබ ඒ දෙකේ තියෙන සම්බන්ධය තමයි යම් සිතක් ඇතිවෙනකොට චෛතසික ධර්මත් ඒ සමගම ඇති වෙන එතකොට අපි ගෙන එකට ඉප දෙනවා එකට නැති වෙනෝ ඒ වගේම එකම අරමුණක් කරගෙන තමයි ඒ සිතත් ඒ චෛත්සික ධර්මත් උපදින්නේ. ඒ වගේම එකම වස්තුවක් නිශ්‍රය කරගෙන තමයි ඒ චිත්ත චෛත්සික ධර්ම දෙකම ඇතිවෙන. ඉතින් ඒකට අපි කියවා සතර සම්ප්‍රයෝග ලක්‍ෂණ කියලා. ඒ සතර සම්ප්‍රයෝග ලක්ෂණ වලින් ඇති වෙන සිත් සහ චෛතසි තමයි අ එකම අරමුණක යෙදිලා නො එෙක්කාකාරයෙන් වර්ණවත් විදිහට සමහල්ලාට බොහොම කරුණාවත් සමග මිශ්‍ර වෙලා හොඳ කරුණා බරිතව එමනත්තන් මුදිතාව මිශ්‍රවෙලා මුදිතාසාගතව හෙමත් නැත ලෝබේ මිස්ත්‍ර වෙලා ලෝභසාගතව දවේශයේ මි්‍රලා දවේශසාගත වාදී වශයෙන් එකිය එක විදිහට කටයුතු කරන්නේ ඒ මිශ්‍රවී මහරා. එහම තමයි මහ තන්නන්නේ තේරුම් ගන්න වෙන්න දවත් මානය තෙවසන්න අ හිතත් සමගම එකට යෙදෙනවාගේ ලබුතුමා කියලා කිවවා ිත්ත සමුට්ටාන ධර්ම කියල කියන ජ චිත්ත සමට්ටාන කියල කියන සි සිත්ත ප්‍රත්තිවෙලා උපදින කියන එකට එතකොට දැන් චිත්ත සමුට්ටාන කියනකොට ගන්න පුළුවන් කොටස් බොහොමයක් සඳහන් කරලා තින එකක් තමයි වේදනාව කියන එක උපදින්නේ චිත්ත සමුට්ටාන එකැ සිතත් එක්කම තමයි සිත නිසා කිය කියන පු සිත නිසා උපදින දෙයක් තමයි වේදනා ඉට සංඥාව කියන එකත් ඒවාගේ. ඉට සංස්කාරය කිය ඉතුරුූ චෛස්සික ධර්මටිකක් ඒ විදිහටම චිත්ත සමුට්ානය සිත ඉප දෙනවා. හැබැයි සිතං ඉප දෙන්නේ නැහැ සිතක් එතකොට සිතක් තවත් සිතකින් උපද්ද වන්න බෑ එතකොට ත සිත් කියියනෙන ඒවා සිතං උපද්ද වන්න බෑ නමුත් වේදනාව සඥඥාව සංස්කාරය කියන නාමධර්මටිකත් ඉඟට සිත නිසා ර්මත් පන අපි චිත්තජ රූප හැටියට සඳන් කරන්නේ සිත නිසා උපදින රූප. ඒ ආකාරයෙන් අප තකොට නාමධර්ම කොටසකුත් වේදනා සංඥා සංකාර කියය නාමධර්ම කොටසකුත් චිත්තච රූපත් කියන ඒ කොටස් හතර සිත නිසා උපදින ඇතකට අපට චිත්ත සමුට්ටාන ධර්ම කියලා සරන සන හද ටකින් තාව පශ්නයක් හන්න තිය නවත්මයිකට පසුවන්න ට පෙර දැ ප ස් මක ද යක තන් පස ලු තිබුණ දහිතිබුණ මිස් න යික ට රයිකක් යි පරිපපුදනකොට තොටි ාන ලු ිරිස් දේවගදව හලහදනකොටත් දාන හැම එකටම පොදු දේවල් දාන දව තියනවා ඔයග මේ දැකක සිත් ගොඩක් ඇතිවෙනවානේ මේ සිත්වල්ටත් පබොද කිසියම් චයිතසික ධර්මවාගේ ඇත්තිීමවද තියනවා. සිත්තවලටත් තියෙනවා සිත්තවලට තිනවා චෛයිසික ධර්ම හතා. ඒවට අපිගෙන සබ්බචිත්ත සාධාරණ චෛතසික් කියලා. එක තේරුමම ඒන පෙළේ තේරුමම තමයි සියල්ලුම සිත්වල සාධාරණව යෙදනවා. හැම සිතකටම යෙදෙන ධර්ම. අප ඒකට හතක් හැටියට ඒ ධර්මතා ඉගෙන ගන්නවා. ඒ තමයි පස්ස වේදනා සඥඥා චේතනා ඒ අක්ගතා ජීවිතීන්ද්‍රීිය මනසිකාර කියන. ත හත ඒ හත අර හැම කෑමකටම අපි උයන පිහෙන කෑමලට ලුණු දානාව වගේ මිරිස්ධානාව වගේ කහදානව වගේ ඒ පොදු විදිහට එක පොකුරටම සෑම සිතකම යෙදෙන ධර්මතාටිකක් තමයි ඒ සබබ චිත්ත සාධාරන චෛතසික හත න්නයි හොඳයි අපි විපසන අපිධර්ම වැඩසටහන දිරිදිී අරබන අයට මතක් කරමු අප ඕ කොටස් ගැනත් අවටික දර්ග පසු කතා කරමු අපට කතාගැ අවස්ථා ලැබේවි එතකොට ඔබතුමාගේ කලින් පැහැදිරි කිරීමදී කිව්වා මේ චිත්ත සමුට්ාන ධර්ම කියලා චෛතසි කීපය ඔබතුම මතක්කරේ තුන් නමුත් චෛතසික තියෙන සියලම චෛතසික චිත්ත සමුට්ා ධර්මද චිත්ත සමොට්හන ධර්ම තමයි චයි සිකසිියල්ලම් ම එතන්දී ඇතරම කන්ද හැටිය තමයි මතක් කරන්න යෙදන මට එකගැන වේදනාව වේදනස්කන්දය කියනෙක හැටියටත් තිරට සංඥාව සංඥාස්කන්දය කියන එක හැටියටත් අනිත් සියලුම චෛත සික ධර්ම තව තියෙන චෛයිසික ධර්ම පණහක් වේදනා සංඥා හැරනකොට ඒචයිසික ධර්ම පණහාම සංස්කකාරස්කන්ද එතකට ඒ චෛයිසික ධර්ම පණහත් චිත්ත සමුටාන හැටියට තමයි සැලකන්. ඒවගේ ඔබ අතක් කර චිත්තජ රූපත් සමුටාන ධර්ම කියරනේද. . එතුට අපිට තයිකක් හන්න ලැිලති නොමේ චිත්ත රූප කියලා. මොකද මේ චිත්තජ රූපසා චිත්ත රූප කියන දෙකේ වෙනස. චිත්තජරූප කියනකොට ඒ ඇත්‍රම දැ උදාහන් නැ රල ූදාහන් නැකට ගත්ත හම. අපි අතක් ඔස වනවා කියන තැනදි වෙන්නේ. අපි පහලට දාල් අතේතිවිච්ච රූප කොටස්, ක්‍රමක්්‍රමයෙන් ඉහෙලින් ඉහෙලින් පහලවීම තමයි අතක් ඔස වනවා කියා කියන්න. එතකොට බලන්න ඒ රූපවල වෙනස් කමක් ඇතිවුණ මොකක් හිද දැතිවනේ අත ඔසවන්න ඕනේ කියා හිතලා ඒ සිතෙන් තමයි ඒ රූප ටික පාලකර එතකට ඒත් චිත්තජ රූප වෙන. දැන් චිත්තජ රූප කිවවා දැන් අපි ගත්තොත් එහම මූලික වශයෙන්ම රූප කොටස් දෙකක් තියෙනවා අනිවාරයෙන්ම සිතින් හටගන්න රූප. ඒ තමයි කායවිඤ්ඥත්ති වචීවි්ත්ති. එහ වචනයක් පිට කරන්න බැහැ සිතන් නැතු. සිතක් නැත්තං වචනයක් පිට කරන්න බෑ. ඒවගේ සිතක් නැත්තං කයේ සෙලවීමක් කරන්නත් බෑ. එහෙම නං මූලික වශයෙන්ම චිත්තජ කියනකොට. මේ කයට සම්බන්ධවම යම් කිසි රූප කොටසක් ගැන තමයි කතා කරන්නේ චිත්තජ රූප චිත්තයෙන් ජනිත කරපු නැත්තැන් චිත්තයෙන් උපදින රූප හැටියට. චිත්ත රූප කිව්ව හම දැන් අපි හිතුවොත් එහෙම අපිට මතක්කු නොත් යම් කෙනෙක් අපිට මතක්ුණොත් යම් කෙනෙක් අපිට නිකං ඇතිවෙනවා පොඩි ඡායාවක් අපේ මනසේ ඇඳෙනවා මෙන්න අහවලා කියලා. අන්න ඒ චිත්‍ර මාත්‍රයේ තමයි චිත්ත රූප කියල සාමාන්‍යය අපි කතා කරන්නේ. එතකොට ඒක වෙනස්ර චිත්තජ රූප කියන එකට චිත්තජ රූප කියන්න මේ කයේම ඇතිවන රූපකොටස් කියල තමයි තේරුම්ගන්න වෙන්නේ. කය ආස්ත්‍රිතවම ඇතිවන රූපකොටස්. හොදයි අපි අද සාකච්ඡාවේ හිතුවට වැඩිය වෙලාවක් අපි ගත කලා නමු තමට තව ප්‍රශ්යක් තියනවා මංහිත මයි ප්‍රශ්න අහන්නන්ම් අප මේ හිතක් ගැන කතා කනකොට අපිට තවත් අහන් ලැබෙනවා මේ හිතක තියෙන බලය ඉළිමදව හිතක්යෙන් හරි ශක්තිමත් බලයක් තියෙන දෙයක් කියලා ඇත්තතම හිතකට ඒතරම් බලයක් තියනවා අදමොකද මේ මම මහන්න මේ බලය කියන එක මේ හිතේ තින් ශක්තිය අපිට අහනු දැකින් ැබිලතින මේ සමාලාට හොඳ පැත්තට තියෙනවාඒවගේම සමල්ලාට කෙනෙකුට තමන් අකමැති කැමති නැති උපතිබල ගැෙන දෙන්නත් යෙ දෙන්න පුළුවන් කියලා කොහද ඒකතම සත්්‍යයක් තියෙනවාද වාර්යම ලොකු සත්‍යයත්තිය එකන්න මේ අනවරාර්ග සංසාරය එක ඇන්න මුලක් නොපිනෙන සංසාරය ගත්තහම ඒකේ මේ ධර්මවබෝධය කරේ නැත්තම් ඒ අගක් හොයාගන්නත් බැරි වෙනවා එතකොට මේ මිච්චර දීර්ග විච්ච සංසාරයක් නවත්තන්නත් මූලික වෙන්නේ මේ සිත කියන එක මේ සිතේ වැඩීම තමයි මූලික වෙන්න එතැදී බුදුරජාණන් වහන්සේගේ අ ප්‍රශ්නයක් ඇවෝ වෙලා කොහොු මේ ගැට ලිහාගන්නකින් එතන එතනත් කිව්වේ සීලයේ පතිට්ඨය නරෝස ප්නෝ චිත්තම් පඤ්ඥාංච භාවයන් ආථාවෙන් නිපකෝබික්කු සෝයිමං විජටේ ජටන් කෙල එකන්නේ මෙ සීලයේ පිහිටල සිතත් ප්‍රඥාවත් වැඩීම ඔස්සේ මතමයි මේ ගැට සියල්ල දිහලා නිර්වාණ දහතුව අවබෝධ කරන්න පුුවන් වෙන්නේ අනුව තමයි මේ දීර්ක සංසාරය ගමන නවත් හන්න පුළුවන් වෙන්න ඒ තමයි හොඳ පැත්ත ඒවගේ අපි බැඩූත්තේම පංචාණන්තර්යපාපකර්ම ඒවගේ නියත මිත්‍යා දෘෂ්ටිය කියන ඉතාමත් භයානක ධර්ම වල්ට සිත යෙදනොත් ඉතාමත්ම වයානක ප්‍රතිඵල අත්වෙනවා ඒ කාන්තෙෙන්ම ැ අපි කියන්නේ අතොරක් නැතුවම නිරේයට පමුණුවන ධර්ම වෙන. ඉතින් ඒක නිසා සිත කියන එක හොඳ පැත්තිමුත් දියුණු කරගත්වොත්ඒ ඉතාම ප්‍රබලයි හොඳයි ඒ වගේ සිත ගොඩක් දූෂ්‍ය වුණොත් එහෙම ලොකූ විනාසයක් අප සංසාරයට සිද්ධ වෙන බව තමයි තේරෙන්නේ තෙරුවන් සන්න දලත්තුමත් මහිතන අපි අදහසස් සමගාද සාගච්ඡාව නිමා කරමු ඇතින් අද විපස්සනා බිධර්ම තුළින් අපි කතා කරේ සිත් පිළිබඳවයි මට අවශ්‍ය වනේ සිත පිළිබඳව සාමාන්‍ය කතාබහක යෙදෙන්න්න ඇබයි අබ්ධර්මය ඒගේ මානකුත් ධර්ම කොට්ටා සම්බන්ධ කරගන මහිතන්නේ මනා ලෙස ස්ටවුුණ අපිට නැවතත් ලබන් සතිය දී අවස්ථා ලබෙනවා අපි පසුගේ සති කතා කළපු र्ම पළි කතාकरමට දිී ता धर्ම र्ම අदि नකු දवල් පිළිබ पළද කතාकर सना वितार අපිට वस्त भी අ दि අපට මේ වැඩ स्थन සාර්ථක करගන්න පුළුවුණේ අපගේ आराධना पड़දි වැඩ रा त ल्यान मित्र यांत्रर अतनायक त्මනි सा यांत्र अतनायक महමनी බතුमाට බතුම प्रार्थना करना ආකායටම පर्थना करना वह देखिंग धर् में संपूर्ण වसीබूध करගන්න तुम धर्मधण में पुन्यक्්‍රियाාව हेතුववाई केलापि प्रार्थना कर सन सासा तुමාන में ධर्मදාनेය खුසले හेතු करගෙන उपතුමාටත් බලාපृතු වන प्रार्थना කන आखा्यය 1447धर्म में अබध ्यवा के प्रार्थना करनातेवनसारन साध साधु साध